අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරී ඉටු කිරීමේදී සිදු කළ සේවය ඇගයීම සහ ක්‍රීඩා අංශයේ දක්ෂතා දක්වූ පොලිස් නිලධාරීන් ඇගයීම වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කර තිබුණා. ඒ මහජන ආරක්ෂක අමාත්‍යට රනලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති දේශබඳු තෙන්නකොන් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පසුගියදා වැලිවේ ප්‍රදේශයේ නිවසකදී කුකුල් චමිද නැමැති අයෙකු විසින් කුඩා දරුවෙකුට පහර දීමේ සිද්ධිය වීඩියෝගත කළ තරුෂ සඳරුවන් කුඩිකාර වෙත රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. මට හැකි පමණින් මම පොලිස් නිලධාරීන්ට කළ යුතු දේ කෙරුවා. මට ගොඩක් කරන්න ඕනකම තිබ්බේ වැටුප් වැඩි කිරීම. අපි ඒ සියලු දේ වැඩ කටයුතු කෙරුවා. මම අනිත් හමුදාවලට හරියන විදිහටම ඒ වැටුප් ක්‍රමය යොදවන්න බැලුවා. නමුත් මේ අවුරුද්දේ අපිට කරගන්න බැරි වුණා. හැබැයි මං අදිෂ්ඨාන කරගෙන ඉන්නේ එන අවුරුද්දේ ඒක අනිවාර්යෙන් කරනවා. එතකොට ඔබ සියලු දෙනාගේම වැටුප හමුදාවේ වැටුපට සමාන වැටුපක් ලැබෙන විදිහට අපි වැඩ කටයුතු කරනවා. දැන් ඒක තමයි මම කෙරුවේ. ආහාර හා නවාතැන් දීමනාව දීලා ඒ දේ තමයි කෙරුවේ. අපි බටායක අයින් කරලා හමුදාවට ලැබෙන ගානම ලැබෙන්න තමයි ආහාර හා දීමනාව ආහාර නවාතැන් දීමනාව පටන් ගත්තේ මේ ගිය ජනවාරි මාසෙින්ද. අපි මෙරටේ පොලිස් ස්ථානවලට ලබා දුන්නු මත්ද්‍රව්‍ය අතරමැදි ජාවාරම්කරුවන්ගෙන් 91.18% අත්දැකීම් අවසන් ප්‍රායෝගිකව මේ මහ පොළවේ යථාර්ථ අපේක්ෂණ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා අවසානයි. එහි ප්‍රතිඵල ලෙස මෙරටේ මත්ද්‍රව්‍ය සහ පාතාලය 2024 වර්ෂයේ අවසන් වන විට මුළුමනින්ම නිහඬ කරන බව මම මේ වෙලාවට පැහැදිලිව ප්‍රකාශ කරනවා.